අයිවුවන්, අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ගොඩක් අය මගෙන් මෙෂරින් කප් එකකට අල්ලන විවිධ ඇට ජාති, පිටි ජාති වල ග්‍රෑම් ප්‍රමාණයන් අහලා ඉවනවා. ඒ නිසා මම හැමෝම වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්න තීරණය කළා. මෙෂරින් කප් කියලා කියන්නේ මනින්න හදලා තියෙන කප්. මෙෂර් කරනවා කියන්නේ මනිනවා කියන එකයි. මේ මනින්න හදලා තියෙන කෝප්ප ගැන පොඩ්ඩක් බෑ ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේ විවිධ මිනුම් ක්‍රම ගැන වීඩියෝ මාලාවක් මං කරලා තියෙනවා. අද කරන්නේ මූලික දැනුම ලබා දෙන පළවෙනි වැඩසටහන. ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මා YouTube channel සමඟ ඔබත් එක් වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. මෙතන තියෙනවා measuring cup වර්ග 3ක්. මේ කෝප්පේ පැත්තකින් ප්‍රමාණයන් සඳහන් කරලා තියෙනවා. මේ කෝප්පෙට මිලිලීටර් 250ක් අල්ලනවා. මේකට මිලිලීටර් 236යි. මේ කියන්නේ දියර වර්ග මනින ප්‍රමාණයන්. දියර වර්ග මනින හැටි ඊළඟ වීඩියෝකෙදි මම ඔයාලට කියලා දෙන්නම්. මේ මගේ අතේ තියෙන කෝප්පේ ඇමරිකාවේ සම්මත මිනුමට හදපු කෝප්පයක්. මේක සාමාන්‍ය කෝප්පෙට වඩා චුට්ටක් පොඩි. මේකට මිලිලීටර 250ක් අල්ලනවා. ඒ කියන්නේ හුඟක් රටවල මේ ගාන තමයි සම්මතයක් හැටියට ගන්නෙ. මේ තියෙන කෝප්පේ මේක කෝප්ප භාගේ මේ තුනින් එක, මේ කෝප්ප කාල මේක කෝප්ප අටින් එක. මේක කෝප්ප භාගේ, ඒ කියන්නේ 236 භාගේ මේ තුනින් එක, මේක කෝප්ප කාල. මේකත් කොළපාට කෝප්පේ ගානමයි මිලිලීටර 250යි. මේක 250න් භාගේ මේක තුනෙන් එකයි මේක කාලයි. එතකොට දෙපැත්ත කෝප්ප දෙකේ 250 250 අල්ලනවා. මැද කෝප්පේ 236යි. දැන් එතකොට මේ මැද තියෙන එක තමයි චුට්ටක් අඩුවට තියෙන්නේ. වෙළඳ පොළට ගිහිල්ලා මෙෂරින් කප් ගන්නවා නම් දැන් ඔයාලා දැනුවත් කියලා මම හිතනවා. දැන් මම ඔයාලට ඝන දේවල්, දියර නෙවෙයි මේ වගේ ඇට ජාති US කෝප්පෙනුයි සම්මත කෝප්පෙනුයි දෙකෙන්ම මැනලා පෙන්නන්නම්. මේ මෙෂරින් කප් ගැන යම් මූලික දැනුමක් ඔයාලා ලබා ගත්තා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මේ තියෙන මිලිලීටර 250 ලන කෝප්පේ ඒකෙන් පරිප්පු කෝප්පයක් මැනලා බලනකොට ග්‍රෑම් 195ක් තියෙනවා. US කෝප්පෙන් පරිප්පු කෝප්පයක් මැනලා බලනකොට ග්‍රෑම් 189යි තියෙන්නේ. දැන් තේරෙනව නේද? US කෝප්පේ චුට්ටක් පොඩි. මේ US කෝප්පේ 236ක් කියලා ඇවිල්ලා තියෙන්නේ අවුන්ස 8ක් කෝප්පයක් කියලා අරගෙන තියෙන නිසායි. අවුන්ස 8ක් කියන්නේ මිලිලීටර 236යි. අන්න එහෙමයි මේ කෝප්පෙට මිලිලීටර 236ක් වෙලා තියෙන්නේ. දැන් කොළපාට කෝප්පේ මැනපු එක සම්මත ඇමරිකානු කෝප්පෙට මන් දානවා. දැම්මම US කෝප්පේ පිරීලා තව චුට්ටක් උඩට එනවා. ඒ කියන්නේ US කෝප්පේ චුට්ටක් පොඩි. දැන් ඉස්සරහට මම මේ කොළපාට කෝප්පෙන් විතරක් මැනලා පෙන්නනවා. ඒ කියන්නේ මිලිලීටර 250ක් අල්ලන කෝප්පේ. මේ මිලිලීටර 250ක් අල්ලන කෝප්පේ වලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. මම හිතන්නේ මේ කෝප්ප සෙට් එක රුපියල් 300කට අඩු මුදලකට ගන්න පුළුවන්. අපේම වීඩියෝ බලලා අලුතෙන් උයන්න ඉගෙන ගන්න අය මේ වගේ කෝප්ප සෙට් එකක් අරගෙන තියාගත්තොත් හොඳයි. සමහර විට ඔයාලා වෙළඳ පොළට ගියාම කොළපාට කෝප්පම හොයයි. කොළපාටම හොයන්න එපා. මේවා එක එක පාට වලින් මේ ප්‍රමාණයෙන්ම හදලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි සෝයායට කෝප්පයක් කොච්චරද කියලා බලමු. ග්‍රෑම් 195යි. ලියලා තියාගන්න ඉස්කෝලේ යන දුවල පුතාලට මේක බොහොම වැදගත්. මුං ඇට කෝප්පයක් ග්‍රෑම් 213යි. එක එක මුං ඇටවල තෙත ගතිය අනුව බරේ ග්‍රෑම් ගාන ග්‍රෑම් 1ක් 2ක් එහාට මෙහාට වෙන්න පුළුවන්. උළුඳු ඇට කෝප්පයක් ග්‍රෑම් 209යි 210 11 ඒ වගේ වෙන්න පුළුවන්. මේ වගේ බෑග් හදාගන්න හැටි තව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මං ඔයාලට පෙන්නන්නම්. ඊළඟට සව් ඇට කෝප්පයක් ග්‍රෑම් 170ක් 175ක් විතර වෙයි. ඊළඟට සීනි කෝප්පයක් ග්‍රෑම් 240ක් මෙතන ආවා. ඉන්ටර්නෙට් එකේ සීනි කෝප්පේ ග්‍රෑම් ගණන් වලට හරවල බලන්න ගියොත් එතන පෙන්නුම් කරන්නේ
අර මං කලින් පෙන්නපු සුදු කෝප්පේ තියෙන්නේ US කෝප්පේ. අන්න ඒකට අල්ලන ක්‍රීම් ගන්න. දැන් මං මැනල පෙන්නුවේ මිලිලීටර් 250 කෝප්පේ නිසා මේ ග්‍රෑම් ගණනයි ඉන්ටර්නෙට් එකේ සඳහන් කරලා තියෙන ග්‍රෑම් ගණනයි අතර වෙනසක් තියෙනවා. ඒ ගැන දැනුවත් වෙන්න. ඉදිරියේදී මං උයනකොට කෝප්ප ගණන් කියනකොට ඒකේ තියෙන ග්‍රෑම් ගණන ඔයාලට හිතා ගන්න පුළුවන්. ඊළඟට පාම් පිටි මෙතන තියෙන ග්‍රෑම් 129ක්. පාම් පිටි අපි ගන්න විදිහට එක එක වෙනස්කම් වෙනවා. හලලා ගත්තොත් පාම් පිටි තියෙන භාජනයේ කෝප්පේ ඔබලා අරගෙන කපලා එහෙම මැනලා ගත්තොත් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒව මම ඉස්සරහා වීඩියෝ කිදී ඔයාලට කියලා දෙන්නම්. වියලි හාල් පිටි කෝප්පයක් බලමු. ග්‍රෑම් 126යි. මේකෙත් ග්‍රෑම් එකක් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන්. මේ තියෙන තෙතහල් පිටි ගුලි කරාම ගුලියක් හැදෙනවා. පිටියකට කෝප්පෙ දාලා තද කරලා කපලා ගත්තොත් ග්‍රෑම් 138ක් 40ක් වගේයි. දැන් මං වැඩි තද කරන්නේ නැතුව නිකන් කෝප්පෙ දාලා සාමාන්‍ය ගානට අරගන්නවා. එතකොට ග්‍රෑම් 118ක් 120ක් වගේ විතරයි. දැක්ක නේද? පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. මේ තියෙන්නේ අයිසින් සුගර්. අයිසින් සුගර් කෝප්පය ග්‍රෑම් 125යි. වියලි බඩිරිඟුයට කෝප්පයක් බලමු. ග්‍රෑම් 220යි. වියලි කඩලයට කෝප්පයක් බලමු. ග්‍රෑම් 210යි. ඊළඟට කුරක්කන්යට කෝප්පයක් ග්‍රෑම් 200යි. ඊළඟට කෝපියට කෝපයක් ග්‍රෑම් 145යි. අපි බලමු දිගයට තියෙන බාස්මති හාල් කෝපයක් ග්‍රෑම් 200යි. සුදු කැකුළු හාල් පුරෝපු කෝපයක් මෙතන ග්‍රෑම් 230ක් තියෙනවා. කපලා ගත්තොත් 220ක් විතර වෙනවා. රතු තඹපු හාල් කෝපයක් මෙතන ග්‍රෑම් 211යි. ඒ කියන්නේ ග්‍රෑම් 210ක් විතර වෙනවා. මෙතන තියෙනවා තවත් රතු තඹපු හාල් වර්ගයක්. ඒක ග්‍රෑම් 220යි. මේ හාල් වර්ගයේ තමයි අපේ ගෙදර මම වැඩිපුරම යන්නේ. මේ හාල් වර්ග ගැන විශේෂ වැඩසටහන ඔයාලට ඉදිරියේදී කියන්නම්. මෙතන මම මූලිකම වෙන දේවල් අවශ්‍ය වෙන දේවල් ටික විතරයි කිව්වේ. ඉදිරියේදී මම තවත් විස්තර ඔයාලට කියන්නම්. ඊළඟ වීඩියෝ එකකදී මම සූදුරු මාදුරු කොත්තමල්ලි වගේ කුළු පැඩු වර්ග මේ විදිහට මැනලා පෙන්නන්නම්. අපි ආහාර පිසීමේදී භාවිතා කරන මෙනු මේකක, ඒ වගේම මෙෂරින් කප් විතරක් නෙමෙයි, මෙෂරින් ස්පූන්, ඒ කියන්නේ මණින හැඳි, තවත් වෙනත් හැඳි වර්ග, ඒව ගැන ඉදිරි වීඩියෝ වලදී මම ඔයාලට කියලා දෙන්නම්. සමහර විට ගෙවල් වල මේ වගේ උපකරණ තියෙනවා. ඒ වුණාට ඒ ගැන ඒ තරම් දැනුවත් වීමක් නැහැ. ඔයාලා ලබාගත්තු මේ දැනුම අන්තර්ජාලයේ නැති යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.